अंतयन संसार सिहि नयन दिगे याविना तसंतयन भालंगटल मुंबे सदके मीमो दुवी सुषमक डालांगी रसमित हालांगीतम खल ही न दिखे सरी सरुआ हरिमे संजय
സൈസ് കാരണം തന്നെ ടെഗ് കടന്ന തുകയില്ല മാറു പറയാ നിങ്ങ മാറ്റത് കൗമഗ്ബന്തിയെന്ന് මට මේ හම්බුන පළවෙනි තෑග්ග කවුරුත් මෙහෙම දෙයක් දීලා නෑ අයි ඒකයි දුක හිතුනේ ඒ වුණාට ඔයා දුන්නේ ඉඳ සතුටුයි අයියෝ මන්ද මේ මං ගෑනුන්ට ඇඳුම් තෝරන්න දන්නේ නැහැ බං යන ගමන් ලස්සනයි වගේ දැක්ක ඒකයි ගත්තේ ලස්සන වදින ඔක කිල්ල මාරු කරගන්න මේ තෑග්ග වටිනවා මට ඉතින් කවුරුත් තෑගි දීලා නැහනේ මේ ලොතරැයියක් ඇඳුනොත් තමයි මේක ලොකු උනාත් පොඩි උනාත් හිර උනාත් මම මේක තියාගන්නවා අයියා දුන්නේ හින්දා මයන් මම මේක ඇඳන් එන්නම් පෙන්නන්න ගංගාණි මහත්මිය දන්නවද ගංගාණි මහත්මියගේ අලුත් වීඩියෝ එක YouTube එකේ කී දෙනෙක් බලලාද කියලා 118 K एक लक्ष दहाट दा ये तरह गंगाणी महात्म्य जनप्रिय वेलाती है पोले अन्ना पारवाल दिगे बड़ मलुसाई कौर गंगाणी महात्म्य गण गण्य दाम दुरोनी कड़े पिले अन्न बड़ू गाने अयो गंगाणि महात्म्यट मंकीन तेरे कटे अन्नोनी बड़ गोनी हेब गंगाणि महात्म्य अडुम तरमे त्रीविल खरी अरगन अरे वीदुरु दाला एसी दाला तीन लोकु कड़ेकट गिहिल्ला करत्ते बड़ अरगन एहमाई जनप्रिय कट्टी ओहम पोले अन्न गेतेम बड़ मलुसाई अन्न गेतेम काट वक्किसि वेडक नेने अयो මට ඒ බව තේරුන්නේ නැහනේ තේජන. හැබැයි තේජන මගේ හොඳ ප්‍රේක්ෂකයෙක්. දෙන්න 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 දෙන්න. ඔය බඩුම දෙන්න කොයි බඩුමල්ල මං අරගන්න දෙන්න. අන්න. ඒක හරි නෑනේ නේ. මම මේක අරගෙන යන්නම්. අයියෝ ගංගාණි මහත්මියට මං කිනක තේරෙන්නේ නෑනේ. ජනප්‍රිය කෙනෙක් වුණාම ඔහොම පාරේ බඩුමල්ල උස්සගෙන යන්න හොඳ නෑ. කො දෙන්න ඔක මං අරන් යන්න. දෙන්න. අනේ අනේ දෙන්නානේ ආ එහෙනම් ඕක ගෙදරින් තියන්නකෝ එහෙනම් ගංගාණි මහත්මිය එන්න මම මේක ගෙදරින් තියන්න හැල මැඩම් पुड्डा किन्ना नाम है अप्पा चोट उत्तर दे
මම යනවා මිහින්ම හම්බ වෙන්න. රෙස්ටුරන්ට් එකෙන් නැත්තම් කොහෙද යන්නේ? කවුදනේ කොහෙ ඉන්නවද කියලා? මට හොඳටම විශ්වාසයි ආව මට හම්බ වෙයි කියලා. අනිත් එක ෂුවර් එකටම රෙස්ටුරන්ට් එකේ අය මේ ගැන විස්තරයක් දන්නවා ඇති. මේ පොඩ්ඩක් ඉන්න. ඔයාට මොන හරි දෙයක් වුණොත් අම්මට අප්පච්චිට මම වග කියන්න ඕනේ. කොහෙදන්? මිහින්ව හම්බ වෙන්න අප්පච්චි. මෙන්න හම්බෙන්න කියන්නේ මිහින් කොහෙද ඉන්නේ? මේ මං කිව්ව යන්න එපා කියලා. මං කියන දේ අහන්නේ මේ ළමයා. අනේ ළමයෝ කියන දේ අහන්න දින්දනේ මේ ඔක්කොම ප්‍රශ්න. පොඩ්ඩක් කියන දේ අහන්නකෝ. ඒක අපි මාත් පව පුරව ගන්නවා. මේ කාට හරි බන්දලා දෙන්න අයියේ. නැත්තම් පිස්සු රටනවා. කියන දේ තේරෙන්නේ නැහනේ. මේ මිහින් ගැන ආරංචියක් නැද්ද අයියේ? ඌමේ රෙස්ටුරන්ට් එකත් එක්ක එකතු වෙලා අපි වන්දනවද කොහෙද? ඊයේ රෙස්ටුරන්ට් එකේ වැඩ කළා දින්නෝ. ඇයි එහෙම කරන්නේ අපිට? ආ? එහෙම කරන්නේ ඉතින් අපි උඩ වාතයක් වෙලා කියලා තේරිලා ඇති. අපි දැන් මොකද කරන්නේ අයියේ? කරන්න දේවල් නම් ගොඩක් තියෙනවා. මග දිගට හැමෝම ලස්සනයි කිව්වා. එඩ එඩ එඩ. Thank you. මම මේක දවසම ඇඳන් ඉන්නවා. ඇයි දවසම? හොදල් නැතුව හැමදාම ඇඳන් හිටපන්කෝ. කොල්ලනේ දුන්නේ. නැත්නම් සංජයයි. මල්කාන්තියක්කේ. අපේ පැත්තේ කෙල්ලෙක් හිටියා. මගුල් ගෙදරක ගියාට පස්සෙත් ගෙදර ඇවිල්ලා රෑ 12 විතර වෙනකන් එහෙම එහෙ ඇවිද ඉන්නවා ඇඳුම ගලවන්නේ නැතුව. මම මේක ඇඳගෙන ආවේ අරන් දුන්න එක්කලාට පෙන්නන්න. එහෙම නැතුව 24 පෑම අඳින්නේ නෙමෙයි. දැන් ওই දීපේකට පෙන්නුවද? ඔව් පෙන්නුවා. අර හැඩයි කියලා ගියේ. ඈ? කවුද සංජය අයියා දුන්නේ? ඔව් එයා තමයි අරන් දුන්නේ. මේක එයා දුන්න ප්‍රසෙන්ට් එකක්. එයා තමයි මගේ කොල්ලා. ටික දවසක ඉඳලා සංජයයට මොකද්ද මොකද්ද වෙනව වගේ නම් තේරුණා. දැන් සංජයය උඹට කැමති කිව්වද? දැනට නම් ඉතින් මේ ගව මරන් දුන්නා. ඉස්සරහට තව තව ටික ටික දේවල් දෙයි. ඒතුරු මං කියන්නම්කෝ. ඕවා මේ තැන් තැන් වල කියන්න ගිහිල්ලා සංජය අයියට මල පැන්නොත් එහෙම ෆස්ට් එකට දාපු ගියර එක රිවර්ස් එකට කඩන්න දෙපාරක් ඉදෙන එකක් නෑ හොඳේ. ඉදිෂාව ඉදිෂාව මහන්සි හලෝ. ඉතින් මට කතා කරන්න තිබ්බනේ. මේ වගේ වෙලාවකවත් ඉතින් කතා කර නැත්තම් වැඩක් නැහැ. මම මෙතන නැති වුණත් ඔයා මෙතන බලා ගන්නවනේ.
මං කොහොමත් ඉතින් එන්නේ රෙස්ටෝරන්ට් එකටනේ. හරි දැන් කාර් එක කොයිද? කාර් එක ගරාජ් එකට දාන්න ඇති. පොඩි මිස් එකක් ඇත්තේ. ගොඩ දවසකින් පැද්දේ නැති නිසා. ආමේ ඔයා දන්නවද මගේ වාහනේට ඔහොම වෙන්න වැරදිකාරයා කවුද කියලා? නෑ මන් දන්නේ කවුද? ඔයා මම දැන් මම කොහොමද ඔයාගේ කාර් එක නතරුණ එකට වැරදිකාරයා වෙන්නේ? මම මේ දවස්වල යූස් කරේ මිහින් ට්‍රාන්ස්පෝර්ට් සේවයනේ. ඉතින් මගේ වාහනේ පැද්දෙම නෑ. ඒක තමයි මෙහෙම උනේ. ඇත්ත ඇත්ත. එහෙනම් මැඩම් අද ගෙදරදී තනියම යන්න. ගරාජ් එකට ගිහිල්ලා කාර් එකත් අරගෙන තනියම ගෙදර යන්න. මම එන්නේ නෑ. අනේ. එහෙම කරන්න එපා හලෝ. ඩැඩි. ප්‍රවීන් අමරජිත් විමලසූරිය මහත්තයාද? ඔව් එයා තමයි. දැන් ඔය මහත්තයා චුට්ටක් සද්ද වහලා ඉන්නවද? හලෝ ඩැඩි. ඩැඩි මම රෙස්ටුරන්ට් එකේ ඉන්නේ. නෑ ඩැඩි. ඕනම් වීඩියෝ කෝල් එකක් ගන්න පුළුවන්. ඕකේ ඩැඩි. බයි. ඩැඩි හෙට කොළඹ එනවලු. හැබැයි ඩැඩි කවදාකවත් මට ඒ විදිහට කතා කරලා නැහැ. එහෙමද? බලන්න ඕනේ. හැබැයි හෙට ඩැඩි උදේම රෙස්ටුරන්ට් එකට ඇවිල්ලා අපේ චූටි මැඩම්ගේ මෙන්න මේ කණෙන් අල්ලලා හොල්ලලා හොල්ලලා ගියායි. පාග් ගානේ රවුම් ගන්න කොල්ල කවුද කියලා. එතකොට මම ඩැඩීට කියාගෙන 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 යනවා මෙන්න මේ කොල්ල ගැන. මෙහෙන්ම හම්බ වෙන්න අප්පච්චි. මෙහෙන් හම්බෙන්න කියන්නේ මෙහෙන් කොහෙද ඉන්නේ? මේ මං කිව්ව යන්න එපා කියලා. මං කියන්නේ කහන්නේ මේ ළමයා. අනේ ළමයෝ කියන දේ අහන්න දින්දන මේ ඔක්කොම ප්‍රශ්න. පොඩ්ඩක් කියන දේ අහන්නකෝ. එක මම මාත් පව පුරව ගන්නවා. තමන්ගේ දුව කොල්ලන්ගෙන් බේර ගන්න ඒ කොල්ලන්ට හරියට කරදර කරනවලු. මරලත් දානවලු. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.